වසාන ධර්මදේශ එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන්හැන්දක් පිදීමේ ආනිසංසේ. බොහොම ස්වල්ප ප්‍රමාණයක් දන්දීමෙන් මහේෂාක්‍ය දිව්‍යපුත්‍රයේ බවට පත්තුනා. එතකට බලන්න පෙන්වත්න්නේ ධානය ආනිසංස පිළිබඳව දැනගෙන. මහා සංගරත්නයට දන්දීමෙන් ලැබෙන ආනිසංස මහ ඉහලයි. ඒ නිසා අපි හැමවිටම. බුද්ධ ප්‍රමුඛ මහා සංගරත්නයට දන්පැන් පූජා කරන්න මේ බුද්හෝත් පාද කාලය යොමු විය යුතුයි. මේ අවස්ථාව මගහරින්ට හොඳනෑ. මඟ හැරියොතින් අපට අවසාන මොහොතදී පසුඇැවැඩ සිද්ධවෙන්න. දිින්පතා නමුතමු ධර්මදේශනා අශ්‍රමණය කිරීමට වස්සාන ධර්මදේශ්නා අපගේ YouTube නෑලිකා වූ දැන්ම සබස්ක්‍රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන්න ධර්මදේශනා යුටබ නාලිකා ස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මදේශනාවසඳහා පින් පර දයිකත්වයගෙන කටයුතු කළේ සනත් වඤ්‍යාන්චිමහත්මා සහ සේපාලී ප්‍රනාාන්දුමහත්මී යන පින් වත්්‍යපලයි. එම පින්වත් පිරිසගේ අර්මඩවන්නේ නොම්මර අසූ පහෙන් හතර විහාරමාවது බෙල්ලන් වෙල ලිපිනේ පදිංචියෝ සිට අවුරුදු අසුවක් ආයු වලදා. දෙදහස්දා හතේ මර්තුමස විසි පස්ස වන දින පරලු සැපත් කොරුවාගේ තෝමුස් එඩින් ප්‍රනාාදු පියේතුමන්ට පින් අනුමෝදන් කරමින් ධර්මදානමය පින්කමක්ෂදු කිරීමයි. අද දේශශකයාණන් වහන්සේ මහර්ගම සිරි වජරඥාන ධර්මායතනවාසී පූජපාද ගල්කිත්සේ සූමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපි හාමුදුරුවනේ සමන්තාජප. වාලි සු අත්‍රාගච්හන්තු දීවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තුු සග්ග මොක්හදං ධම්මස් සවනකාලු අයංභදන්තා ධම්මස් සවනකාලු අයංභදන්තා ධම්මස් සවෙනකාලු අයංභදන්තා නමෝතස්සෙ භගෙවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගෙවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස යතහාපිචන්දුවිමලෝ ගච්හං ආකාසධතුයා සබ්බිතාරාගනිීලෝකේ. ආභාය අතිරෝචතිති ශ්‍රද්ධාවන්ත කාරුනිික පිංවතුනිි. සුපුුරුදු පරිදි කොයි කාගේත් හිතතුළ පිරිසිදු සිතිවිලි දැහැමි සිතිවිලි ගොඩනැගීමේ අරමුණින්. ධර්මය සංනිිවේදනය කරන, වස්සාන ධර්මදේශනා YouTubeුබ නාලිකාවෝස්සේ. මෙ වෙලාවට විකාශනය කරන්නට නියමිත ධර්මානු ශාසනාව ශ්‍රවනය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මදානමය පිංකම සම්පූර්ණත්වයට පත් කරන්නේ විදෙස්ගතව සිටින සනත්ව්‍යාරච්චි මහත්මා, සේපාලි ප්‍රනාාන්දු මහත්මිය ඇතුළු පවුලේ පිංවතුන්. අදම උතුම් ධර්ම දානමය පෙන්ංකම සම්පූර්ණ කරල විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා අංක අසූපහෙන් හතර විහාරමාවත බෙල්ලංවිල ලිපිනේ පදිංචි විඳලා. අවුරුදු අසුවක් ආයුෂ්‍ය භෘක්තිවිින්ධනය කරලා දෙදස් දාහත වසරේ මාර්තුමාසේ විසි පස්වන දින ජන්මාන්තර ගතවන්නට යෙදුණු ආදරණීය පියාණන් කොරුවාගේ තෝමස් එඩ්වින් ප්‍රනාාන්දු මහත්මා සිහිපත් කරගෙන එතුමන්ට පරලෝ වශීෙන් පින්පෙත් අනුමෝදනාව සිද්ධ කරන්න. එවගේම මේ දිනවල අසනීප තත්ත්වය හේතුවිෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආදරණීය මෑණියන් PL බණ්ඩාර උපාසිකා මාතාවට නිදුක්නීරෝගයේ සුවපත්භාවය කායිකමානසික සුවපත්භාවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ඇතුළු කොට ඇති නමින් මියගිය පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තා දෙමාපිය ඥාතය හිතමිත්‍ර ගුරුවරාදී පිරිස්වෙතොත් එඒ හැමෝටම පරලොව සුවපත්භාවය පිණසත්, ධර්ම දේශනාවේ දායකත්වය දරන්න පිංවතුන්ට වගේම ධර්මශ්‍රවනය කරන ඔබාපසිියුලු දෙනාටම මෙලොවසුව පරලොවසුව ප්‍රාර්ථනානොකෝලව ගෞතම බුද්ධ ශාසනයේදිම. උතුම් චතුරාරි සත්‍යාව බෝධය සිද්ධ වේවා කියන පැතු ඇතුවයි මේ පිංකම සම්පූර්ණ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය ශ්‍රවනය කරනවා වගේම. ව කෙනෙකුට ධර්මය අහන්නට ඉඩකඩ සලස්වා දෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ වඩාත් අගය කළ සත්පුරුෂ කටයුත්තක්. ධර්මදානමය පිංකම් සිදුකරන සත්පුරුෂ ජනයා නිසා තමයි බොහෝ දෙනෙකුට සැනසෙන්න්න පුළුවන්කම ලැබෙන්නේ. එක පැත්තකින් අපේ දිවිගමන ගත කරනකොට අපහමුවට එන අභියෝග ඉදිරියේ. ඒ අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දෙන්න අවශ්‍ය කරන ශක්තිය මේ ධර්මශ්‍රවනය කිරීමෙන් අපට ළඟාකරගඩ පුළුවන්. ඒ විතරක් නෙවෙයි සංසාර ගමන තුළ තිබෙන යථ ස්වභාවය මැනවින් තේරුම් ගෙන. මේ සසර දුකින් එතරව නිවන සලසා ගැනීමටත් මෙ උතුම් ධර්මය අපට, ඒ කාන්තේම්ම හේතු වෙනවා ඒ නිසා මේ ධර්ම දේශනාව ඔබාප සියලු දෙනාටම යහපත පිණිස පවතින ශ්‍රවනය කිරීමක් හැටියට සල කලා සසරින් එතරවීම පිණිස හේතුවන වටිනා කටයුත්තක් සේ සලකා මනාව දෙසවන් යොමුකොට මනා සිහයකින් යුක්තව ශ්‍රවණය කිරීම කළ යුතු වෙනවා ධර්මානු ශාසනාව සඳහා තෝරා ගත්තේ අංගුත්තර නිකායි පංචක නිපාතයේ සඳහන් වටිනා සූත්‍ර දේශනාවක් මෙ සූත්‍ර දේශනාවේ නමතමයි සුමනා සූ්‍රය පංචක නිපාතයේ සුමනාාවක්ගේ සඳහන් සූත්‍ර දේශනාවක් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩයින්න කොට සුමනා කියල රාජ කුමාරිකාවක් රත පන්සීයක පන්සීයක් රාජකුමාරිකා වෝ එකට එකතු කරගෙන පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න පිටත් වෙල ගිය. පන්සීයක් රාජ කුමාරිකාවෝ බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසක හිටිය. ඒ වෙලාවේ සුමනා කියන රාජකුමාරිකාව බුදුරජාණන් වහන්සේගින් ප්‍රශ්නයක් විමසනෝ. ඒ ප්‍රශ්නය තමයි පින්වත්න ඉදස්සු භන්තේ භගවතු ද සාාවකා බුදුරජාණන් වහන්සේ පුද්ගලයෝ දෙදෙනෙක් ඉන්නවා සම සද් සම සීලා සම ප්ඥා ශ්‍රද්ධාව පිළිබඳව කල්පනා කරනකොට ඒ දෙදෙනම සමාන ශ්‍රද්ධාවකින් යුක්තයි. සම සීලම් කය සහ වචනයහි සංවරකම පිළිබඳව කල්පනා කරනකොට දෙදනාම සමානයි. සම ප්ඥා, ප්‍රඥාව පිළිබඳව කල්පනා කරනොකොටත්, දෙදනාම ප්‍රඥාවෙනුත් සමානයි. අපි දන්නවා මෙ සම ශ්‍රීලා, සම සද්ධ, සම පඥ්ඥා, සමචාගායනාදී වශයෙන්, විවාහප්‍රාප්ත වන යුවලක් කතරේ තිබිය යුතු කාරණා හැටියට සඳහන් කරලා තිබෙනවා. හැබැයි මෙතනිදී විවාහප්‍රාප්ත වෙච්ච දෙදනෙක් පිළිබඳවන වෙයි පුද්ගලයෝ දෙදෙනෙක් මුල් කරගෙන ඔවුන්ගේ චර්ර්යාවන් පිළිබඳවයි මේ සුමනානම් රාජකුමාරිකාව බුදුහාම්දුරුවන්ට මේ කාරණාව පැහැදිලි කරල ප්‍රශ්නයක් විමසන්න. මේ සමාජයේ වනත් අපට දකින්න පුළුවන්. විධ ද්ගලයෝ විධ විධ චරිතවලින් යුක්තයි. දැමේ සුමනා කියන රාජකුමාරිකාව විමසනවා බුදුහාමුදුරුවනේ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. දැමේ දෙන්නගේ හැටි තමයි බුදුහාමුදුරුව පෙන්නන්නේ. මේ දෙන්නගේ හැටි තමයි සුමනා රාජ කුමාරිකාව බුදුහාමුදුරුවන්ට පෙන්නන්නේ. කොහොමද මේ දෙදනාගේ ලක්ෂණ සම සද්ධා සමසීලා සම ප්ඥා. ශ්‍රද්ධාවෙන් සමානයි සීලයෙන් සමානයි ප්‍රඥාවනුත් සමානයි. ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ. හැබැයි බුදු හාමුදුරුවනේ මෙ දෙන්නගෙන් එක්කෙනෙක් දන් දෙනවා දායකෝ කියල කියනෙ එකයි දන් දෙනවා ඒකෝ අදායකෝ තව කෙනෙක් දන් දෙන්නෙ නෑ. එතකොට පුද්ගලියෝ දෙන්නෙක් ඉන්නවා බුදු හාමුදුරුවනේ. මේ දෙදෙන සමසද්දා සමසීලා සමපඥ්ඥා ශ්‍රද්ධාවෙන් සමානයි, සීලයනුත් සමානයි, ප්‍රඥාවනුත් සමානයි හැබැයි ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ එක්කෙනෙක් දන්දෙනවා අනිත් එක්කෙන දන් දෙන්නෙ නෑ. තේ කායස්ස බේදා පරම්මරණ සුගතින් සග්ගන් ලෝකං උපජ්ජෙයු. බුදුහාමුදුරුවනේ මේ දෙදෙනම මරණයට පත්වෙලා සුගතියේ ගිහිල්ල උත්පත්තිය ලබනෝ. දේව භූතානම්පන නේසම් භන්තේ සයා විසේසෝ සයා නානා කරනන්ති බුදුහාමුදුරුවණින් මේ දෙවුල්ලොව දෙදනාම ගිහිල්ල උත්පත්තිය ලැබුවට දෙදනාගේ විශේෂත්වයක් තියනවද නැද්ද සියා සුමනේති භගවා වෝච, බුදුහාමුදුරුව ප්‍රකාශ කරනවා සුමනවෙනි. මේ දෙදෙනගේ වෙනසක් තියෙනවා. සම සද්ධ, සමසීලා සමප්ඥා, ශ්‍රද්ධාවෙන් සමානයි, සීලයෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි හැබැයි දන්දීම පිළිබඳව කල්පනා කරනකොට එක්කෙනෙක් දන් දෙනවා අනිත් එක්කෙනා දන් දෙන්නේෙ නෑ. මේ දෙදෙනම මරණයට පත්වෙලා සුගතිය ගිහි ලුත්පත්තිය ලබනවා. සුගතියේ දෙවුලොව උපන්න මේ දෙදෙනගේ බුදු හාමුදුරුවනේ වෙනසක් තියනවාද බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා වෙනසක් තියෙනවා සුමනවෙනි. යෝසෝ සුමනේ දායකෝ සෝ අමුන් අදායකන් දේවභූතෝ සමානෝ පංචිහි ටහානෙහි අධිගන් හාති. සුමනවෙන්නේ. ඔය පුද්ගලියෝ දෙදෙන අතරේ. ශද්ධාවෙන් සමාන වනත් දෙදෙනම, සීලෙෙන් සමාන වුනත් දෙදෙනම, ප්‍රඥාවෙන් සමාන වුනත් දෙදෙනම දන්දීම පිළිබඳව විසමතාවයක් තියෙන නිසා. එක්කෙනෙක් දන් දෙනවා අනිත් එක්කෙනක් දන් දෙන්නෙ නෑ. මෙන්න මේ විසමතාවේ නිසා දන් දුන්නු කෙනා දන් නොදීපු කෙනාව පරාජයට පත් කරලා අභි බවා ඒ කෙනා. ලක්‍ෂණ පහකින් සමන්විත වෙනවා. එතෝට බලන්න පින්වත්න දෙවුලොව උපන්නා උනත්න් දන් දුන්නු කෙනාගේ විශේෂත්වයක් ඇති වෙනවා දන් නොදුන්නු කෙනාට වඩා. මොනෝදමී ඇතිවෙන විශේෂත්ව. දිබ්බේන ආයුනා දන් නොදුන්නු කෙනාට වඩා දන් දුන්නු කෙනාගේ දෙවුලොව ආයුෂ බොහෝසයින්, තිබ්බේන වන්නේන ඒ කෙනාගේ වර්ණය දන් නොදුන් කෙනාට වඩා ඉහලයි. දෙබ්බේන සුකේන දන් නොදුන්නු කෙනාගේ සැපය අභිබවා ගිල්ල සැපවත් ජීවිතයක් ගත කරන තැනට දන් දුන්නු කෙනා පත්වෙනවා. තිබ්බේන යසේන යසසින් දන් දීපු කෙනා ඉදිරියට එනවා. තිබ්බේන ආධිපත්තෙීය. විශේෂිත වූ ඉහලට යාම්වලින් ඒ කෙනා අර දන් නොදුන්නු කෙනාව අභිබවා දන් දීපු කෙනා ඉහලට යනු. යෝසෝ සුමනේ දායකෝ සෝ අමන් අදායකන් දේවභූතෝ සමානෝ, ඉමේහි පංචිහි ටානයහි අධිගන් හාතිය. ඔන්නඔේ විදියට සුමනාවනි දන් දුන්නු කෙනා, දන් නොදුන්නු කෙනා අභිබවා කරුණු පහකින් ශක්තිමත් වෙන. එතකොට සීලයත් සමාන වුනත්, ශ්‍රද්ධාව සමාන වනත්, ප්‍රඥාව සමාන වනත් දන් දීම සහ නොදීම අතරේ දෙවුලොව උපන්නත් විෂමතාවයක් වෙනස්වීමක් තියෙනවා. ඊළඟට මේ සුමනා රාජකුමාරිකාව බුදුහාමුදුරුවන්ගින් විමසනවා. සචේපනතේ භන්තේ තතෝ චුතා ඉත්හත්තන් ආගච්ඡන්ති, මනුස්ස භූතා නම් පණ තේසම් භන්තේ සයා විසේසෝ. බුදුහාමුදුරුවණේ මේ දෙදෙන මරණයට පත්වනාට පස්සේ නැවත මනුස්සලෝකයක උත්පත්තිය ලැබූත් මේ දෙදනාගේ වෙනසක් තියෙනවාද. තිය නවාසු මනාවෙනි. බුදුහාමුදුරුඋත්තර දෙනවා. මොකක්ද මේ වෙනස. දන් දීපු කෙනා දන් නොදුන්නු කෙනා අභි බවා ගිහිල්ලා. මානුසකේන ආයුනා, මානුසකේන වන්නේන මානුසකේන සුකේන, මානුසකේන යසේන. මානුසකේන ආධිපත්තේය. මනුෂ්‍යලෝකයේ ආයුෂ, වර්ණය, සැපය යසස අධිපති බව. මෙන්න මේ කියන කාරණ වලින් දන් නොදුන්නු කෙනා අභිබවා දන් දුන්නු කෙනා. ඉහල්ලට යනවා කල බුදු හාමුදුරු පෙන්නෙනවා. ඊළඟට සුමනා බුදුරජාණන් වහන්සේගේෙන් විමසනවා සචේපනතයේ භන්තේ ඔබහ අගාරස්මා අනගාරියම් පබ්බ ජන්ති මේ දෙන්නම ගිහිජීවිතය අතහැරල බුදුහාමුදුරුවණේ පැවිදි දිවීයට පත්වෙනවා. පබ්්‍යජතානම් පණ නේසම් භන්තේ සයා විශේසෝ සයා නානාකරණන්ති දහදුරනේ පැවිදිදිවයට පත්වෙච්ච මේ දෙපලගේ වෙනසක් තියෙනවාද. බුදුහාමුදුරුව ඒ වෙලාවෙේ ප්‍රකාශ කරනවා සුමනාවනි මේ පැවිදිදිවීයට පත්වනාට ඒ පැවිදිදිවියත් වෙනසක් දෙදෙනගේ තිබෙනවා. ඒ තමයි යාචිතෝච බහුලං චීවරම් පරිබුද්ජති අපපං අයාචිතෝ යාචිතෝච බහුලම් පිින්්ඩපාතම් පරිබුං්ජති. යාචිතෝච බහුලන් සේනාසනම් පරිබුංජති යාචිතෝච බහුලන් ගිලානපච්චේ බේසජ්ජ පරික්කාරම් පරිබුංජති මේ පැවිදිදිවයට පත්ච්ච දෙදනාගෙත්න් දන් නොදුන්නු කෙනාට වඩා දන් දීපු කෙනා කරුණු පහකින් ඉදිරියට පත්වෙනවා දන් නොදුන්නු කෙනාව අභිබව කරුණු පහකින් දන් දීපු කෙනා වර්ණවත්වෙනෝ ශක්තිමත්වෙන. ඒ මොනොඇන්ද භික්ෂුවකට අවශ්‍ය කරන සිව්පසයෙන් ඉහලට පත්වෙනු. චීවර පින්ඩපාත සේනාසන ගිලානක් ප්‍රත්තිකයන සිව්පසය භික්ෂුවකට අත්‍යවශ්‍යයෙන්. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා සුමනාකයෙන් රාජකුමාරිකාවට සුමනාවනි සමසද්ධ සමසීලා සම ප්ඥා. ශ්‍රද්ධාවෙන් සමානූනත් සීලයෙන් සමානූනත් ප්‍රඥාවෙන් සමානනත් දන් දීපු කෙනා සහ දන් නොදීපු කෙනා පැවිදිදිවීයට පත් වනත් ඒ දෙදෙනගේ වෙනසක් දකිනවා. මොකක්ද මේ වෙනස දන් දීපු කෙනාට දන් නොදුන්නු කෙනාට වඩා චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්තිකයන සිව්පසය ලැබෙනවා. එතකොට එතන කාරණ හතරක් පැවිද්ධට ලැබෙනවා මොන පැවිද්ධාටද දන් දුන්නු පැවිද්දාට. ඒවගේම පස්ශසනිි කාරණාවක් පෙන්නනවා, ඒෙහිකෝපන සබ්‍රක්්මචාරීහි සද්ධින් විහරති, තයාස මනාපේනේව බහුලං කායකම්මේන සමුදාචරන්ති, අපපං අමනාපේන. මනාපේනේව බහුලං වචීකම්මේන සමුදාචරන්ති, අපපං අමනාපේන. අර දන් දුන්නු භික්ෂුව දන් නොදුන්නු භික්‍ෂුවට වඩා, භික්ෂූන් වහන්සේලා අතරේ ප්‍රියමනාපව ගැටුමක් නැතුව බොහොම පිළිවෙලකට සාර්ථක විදියට අන්‍යෝ්‍ය ප්‍රසාදයේ ඇතිකරගෙන වාසය කරන තැනට පත්වෙනු. අන්නේ ඒ කාරණාව තමයි දන් දීම සහ නොදීම අතරේ වෙනසටැවිදිදිවයට පත් වු නහම තියෙන්න්නේ. ඊළඟට සුම රාජකුමාරිකාව බුදුරජාණන් වහන්සේගේෙන් විමසනවා, සචේ පනතේ භන්තේ ඔබෝ අරහත්තාම්පාපු නන්ති. අරහත් නේසම් භන්තේසියා, විසේසෝසියා නානා කරනන්ති. බුදු හාමුදුරුවනේ මේ දෙදෙන සම්බුදධ ශාසනය පැවිදි වෙලා. සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත්ඵලයට පත්වෙනවානං. ඒ රහත්ඵලයට පත්වනු මේ දෙදනාගේ වෙනසක්තියනවාද කෙළ බුදුහාමුදුරුවන්ගේ විමසනවා. ඒ වෙලාවි බුදුහාමුදුරු පෙන්නනවා එත්තකෝ පනේසා සුමනේ නකංචිනානා කරනං වදාමී. යදිදං විමුත්තියා විමුත්තින්ති සුමනාවෙනි. සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත්ඵලයට පත්වෙච්ච, දෙදෙනෙක් පිළිබඳව කල්පනා කර නොකොට මේ දෙදනාගේම විශේෂත්වයක් නෑ දෙදෙනම එකහා සමානයි. රහත් පලට පත්වන්නහම විමුක්තිය සාධනය කරගත්තහම ඒ විමුක්තිය විමුක්තියමයි. ඒ විමුක්තිය කෞු්ද සාක්ෂාත් කරගන්නේ ඒ හැම කෙනෙක්ම ඒ විමුක්තියෙන් සමායි. රාජ පුරුෂයෙක් විමුක්තිය ලැබුවහම එතන වෙනස් වෙන්නත් සැඩොල්කුලේ කෙනෙක් විමුක්තිය සලසාගත්තාහම ඒ විමුක්තිය වෙනස් වෙන්නත් කිසිම හේතුවක් නෑ. සසරින් එතර වනහම නිවන සලසගත්තාම එතන කිසිදු විශේෂත්වයක් දන් දීලතියනවාද දන් දීලා නැද්ද කියලා. එතන විශේෂත්වයක් නෑ. එනමුත් පෙන්වත්නේ. ෙලෙස් ප්‍රහීන කරලා රහත් පලයට පත්වුණු රහතන් වහන්සේලාගේ ඒ රහත් පලය පිළිබඳව විශේෂත්වයක් වෙනසක් නොතිබුණට රහත්ඵලයට පත්වනත් ලැබෙනදේහි වෙනසක් තිෙන්ඩ පුළුවන් දෙබලන්න ඒ මාර්ගඵල අවබෝධ කරගත්ත රහතන් වහන්සේලා අතරතුන් ලැබීමේ වෙනස්කන් තිබුණ සීවලි මහරහතන් වහන්සේට බහෝසයින් ලැබුණා ලෝසක මහරහතන් වහන්සේට එතරම් ලැබුණ ෙනෑ. මෙන්න මේ විදි රහත්ඵලයේ විශේෂපවයක් ලැබෙෙන නැතිවුනත් උන්වහන්සේලාට ලැබෙන ලාභයේ වෙන ස්වීම් සිද්ධ වඩ පුළුවන්. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දන් දීම කියන එක අතිශයෙන් වැදගත්. බලන මේ සුමනා කියෙන සූත්‍ර දේශනාව ඔස්සේ අපි පැහැදිලි කරන්නට බලාපුොරොත්තු වෙන්නේ ශ්‍රද්ධාව තිබුණත්. සීලයේ ශක්තිමත්තු තිබනත්. ප්‍රඥාවන්ත වනත් දන් දෙන්නේ නැත්තං එතන අඩුවක්තියනවා. යම් කිසි කෙනෙක් මෙන්න මේ කාරණ හතරින්ම ශක්තිමත්නං සමසීල සමචාග, සම පඥ්ඥ, සම සද්ධ, ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, පරිත්‍යාගශීලිත්වෙන් ප්‍රඥාවෙන් මේ කාරණ සියල්ලගෙන්ම්ම යුක්තයිනං අන්න ඒකෙනාට ඉපදන ඉපදන හැම භවයකම අන් අයට වඩා සතුටෙන් සැපයෙන් වාසය කිරීමේ හැකියාවත් ලැබෙනු. හැබැයි මේ කාරණ පිළිබඳව අවධානය යොමු නොකොට වාසය කරනවනං, ඒ කෙනාට දන් දුන්නු කෙනාට ලැබෙන තරන් ලාභයක් සසර ගමනු තුලදී ලැබෙන්න්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ විවිධ විවිධ අවස්ථාවලදී ඒ ඒ අයිගේ විෂමතාවයන් වෙනස්වීම් ගැන මේ සුමනාරාජකුමාරිකාව විමසනු. ඒ හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ ඒ වෙනස්වීමක් තියෙන බව පෙන්නවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම, අප ජීවිත ගමන තුළ පුරුදුපුහුණු කළ යුතු වටිනා ගුණංගයක් තමයි පරිත්‍යාගශීලීවීම දන්දීම මේ කාරණාව ප්‍රගුණ කරනවන පෝෂණය කරනවන ඒකෙනට සංසාර ගමන තුළ අඩුවක් නැතුව සැප බුක්ති විඳින්න පුළුව. ඒනිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ධානය අතිශයෙන් අගය කළේ පාරමිතා පිළිබඳව කල්පනා කරනකොටත් ඉහලට මෙන්නේ දානය. ධානය ප්‍රගුණ කරන පුහුණු කරන කෙනාට ඒ ප්‍රබල අත්හැරීම සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. නිර්වාණය සලසා ගන්නවා කියල කියන්නේ පින් අත්නී ඒ මහ පුදුම අත්හැරීම. ඒ අත්හැරීම සිද්ධ කරන්න නං සංසාර ගමන තුළ අත්හැරීම පුහුණු කළ යුතුයි. පුරුදු කළ යුතුයි. අපේ බෝසතානන් වහන්ස යුතුම් බුද්ධත්වය පිණිස ඒ පුහුණුවීමඒ පුරුදවීම මනාව සම්පූර්ණත්වට පත්කරල තිබෙනවා. එනිසා හැකි සෑම වෙලාවකම තමන්ට තියන ටිකෙෙන් හරි, ටිකක් හරි දන් දෙන්න නෙවෙේ තියන ටිකෙෙන් හරි ඒ දාානය කියන කාරණාව පෝෂණය කරන්න ප්‍රගුණ කරන්න පුහුණු වැඩෝන. අපට මේ ලැබිල තියෙන්නේ දාානයෙන් ආනිසංස ඉහලින්ම ලබන්න පුළුවන් අවස්ථාව. බුද්හොත්පාද කාලයක් කියල කියන්නේ, දානානිසංස ඉහලින්ම ලබන්න පුළුවන් කාලයක් මොකද හේතුව දන්දීල වැඩිම කුසලයක් අත්පත්කරගන්න පුළුවන් කාලයක් තමයි, බුද්ධහෝත්පාද කායකිල කියන්. පුද්ගලිකව යමක් පූජා කරල ඉහළම ආනිසංස මේලෝක ලබාගන්න පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ උදසා යමක් පූජා කිරීමේ. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්තු නතින්, ම ධාතු පරිනිර්වාණය සිද්ධ වෙලා නෑ. තවමත් ධාතු පරිනිර්වාණය සිද්ධ වෙලා නැති නිසා බුද්ධහෝ පස්ථාන සිද්ධ කරන්න අපි කාටත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ බුද්ධහෝත්පාද කාලයේ තවමත් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න අපට හැකියාව තිබෙන නිසා. සැදහැසිතින් පින්වත්න බුද්ධ පූජාවන් පවත්තන් පුරුදුපුහුණු වේතුයි. ඒවගේම තමයි සමූහයක් උදෙසා පිරිසක් උදෙසා යමක් පෝජා කරලා. ඉහළම ආනිසංස ලබාගන්න ලැබෙන මහසගරුවන උදෙසා දන් පහන් පෝජා කරන්නත් අපට මේ බුද්හෝත් පාද කාලේ පුළුවන්කම ලැබිලතියෙනවා. මහා සංගරත්නය සඟගුණ මෙනෙහි කරමින්. භික්‍ෂූන් වහන්සේලාට දන් දෙන්න පුළුවන්නං අපි මේ ධානය පෝජා කරන්නේ අතීතයේ බුදුහාමුදුරුව දෙපස වැඩසිටි සාරිපපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රහුල මහාකාශපාදී. නික්ලේෂී මහරහතන් වහන්සේලා ඇතුළුකොට ඇති අතීතේ වැඩහිටපු වර්තමානිි වැඩන්න මතුවනාගතයේ පහළ වන කියන. ත්‍රයිකාලවර්තී මහාසංගරත්නය උදෙසයි කියලා. ඒත් සාංගික චින්තනය. ත්‍රයිකාලවර්තී මහසඟරුවනට දන් දෙෙනවා කියන හැඟීමෙන් දන් පහන් පූජරන වනං. අපට ඒ මහසංගරුවන විශයහි දන්දුන්නු ආනිසංස සලසාගන්න පුළුවන්කම ලැබෙනු. ඕනෑම කාලයක දානය ප්‍රගුණ කරන්න පුළුවන්. බුද්ධහොත් පාද කාලය කියල කියන්න දානය ඉහලින්ම සිද්ධ කරන්න පුළුවන් කාලයන්. ඉහලින් ආනිසංස බුක්තිවින් ඉන්න පුළුවන්කම ලැබෙන කාලය. ඒ නිසා මේ කාල සීමාවත් තුළ තමන්ට පුළුවන් විදියට ඒ කටයුතු සිද්ධ කරන්න යොමුුවිය යුතුයි. අබුද්ධෝත්පාද කාලවලත් දන්දින්න පුළුවන් හැබැයි පින්වත්න මොනතරම් දන්දුන්නත්. බුද්ධෝත්පාද කාලයේ බුද්ධ ප්‍රමක මහා සංගරත්නයට දන්දිනවහා සමාන ආනිසංස ලබාගන්න පුළුවන්කමක් ලැබෙන නෑ. මොනතරම් ප්‍රමාණය ඉහලින් දන්දුන්නත් අබුද්ධහොත්පාද කාලයක් නං දානානිසංස පිළිබඳව හරියට දැනගණ්ඩ නොැබෙන කාල සීමාවක. ආනිසංස නොදැන දන් දෙෙනවට වඩා ආනිසංස දැනගෙන දානය දෙනකොට තමයි අපට ඉහලින් ආනිසංස ලබාගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතෝට මේ කාලසීමාව තුළ අපට දානානිසං සිගනගණ්ඩ ලැබෙනවා. දැම මේ සූත්‍ර දේශනාවූනත් ඔබට දානානිසංස පිළිබඳව තේරුන්ගන්න හොඳ සූත්‍රදේශනාවක් බවට පත්වෙනවා. තමන් උපදින බවවලදි දන් දෙනවානම් මොනතරං, හලට අන්න ලුවන්කම ලැබෙනවාද ලෞකික වශයෙන් මොනතරම් සම්පත්තමට බුක්තිවිඳන්න යොමු වෙනවාද. එවගේ නිවන සලසාගැනීම සඳහා මොනතරං එය ඉවහල් වෙනවාද කියන එක අපට තේරුම්ගන්න පුළුවන්කම ලබෙන බුද්ධහොත් පාද කාලේ. අබුද්ධෝොත්පාද කාලයක මේ සූත්‍ර දේශනා අපට අහන්නට ලැබෙෙන නෑ. දානේ ආනිසංස පිළිබඳව අපට ඉඟනගන්න අහන්න පුළුවන්කමක් ලැබෙන නෑ ඒ නිසා ඒ කාලයක දන්දෙනවාට වඩා ආනිසංස, බුද්ධෝොත්පාද කාලයක අපට ලබන්න පුළුවන්කම ලැබෙනවා. මේ පිළිබඳව හොඳ කතාප්‍රෘතියක් තියෙනවා අංකුරසා ඉන්දික කියන දිව්‍යපුත්‍රයෝ දෙදිනා පිළිබඳව. බුදුරජාණන් වහන්සේ තුසිත දිව්‍යලෝකයට වැඩම කරලා, මාතරූ දිව්‍ය පුත්‍රයාට, සන්තුෂිත කියන මාතරූ දිව්‍යපුත්‍රයාට ධර්ම දේශනා කරන්නට සූදානන් වෙනකොට. අපි දන්නවා ඒ සිදුවෙච්ච සිදුවීම, සන්තුෂිත කියන මාතෘ දිව්‍යපුත්‍රය, බුදුරජාණන් වහන්සේ වෙතට පැමැණිලා බුදුහාමුදුරුවන්ට වන්දනා කරල බුදුහාමුදුරුවන්ගේ දකුණු පසින් වාඩිය වුුණා. ඒ වෙලාවෙම එතනට එනවා දෙවිවරු දෙදෙනෙක් අංකුර කියල දිව්‍යපුත්‍රයෙක් සහ ඉන්දක කියල දිව්‍යපුත්‍රයෙක්. මෙ දෙදෙනම දිව්‍ය පුත්‍රයෝ, ඒ වනාට දෙදෙනගේ වෙනසක් තිබුණා. ඒ තිබුණු වෙනස තමයි, අංකුර කියන දි්‍යපුත්‍රය, අල්පේශාක්‍ය දිවිපුත්‍රේ. ඉන්දක කියන දිවිපුත්‍රයා, මහේෂාක්ක්‍ය දිවිපුත්‍රය. දැ සන්තුෂිත කියන මාතෘෝ දිව්‍යපුත්‍රය බදුරජාණන් වහන්සේ වෙතට පැමිණිල බදුහාමුදුරුවන්ට වන්දනා කරලා බුදුහාමුදුරුවන්ගේ දකුණු පසින් අඩි වුුණ අංකුර කියන අල්පේශාක්ක්‍ය දිවිපුත්‍රයත්, ඉන්දක කියන මහේෂක්ක්‍ය දි්‍යපුත්‍රයත්, බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා. බුදුහාමුදුරුවන්ට වන්දනා කරලා ඉන්දක කියන මහේෂාක්‍ය දිව්‍යපුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ දකුණු පසිනොත් අංකුර කියන අල්පේෂාක්‍ය දි්‍යපුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ වම් පසිනුත් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ තුසිත දෙවුලොවට වැඩම කරලා ධර්මය දේශනා කරන්න සෝදානන් වෙනවා කියල ආරංචය එ ප්‍රවෘතිය දෙවවිය ලෝකයේ පැතිරී ගිහාම. අල්පේෂාක්‍ය මහේෂාක්්‍ය බොහෝ දෙවිවරු ප්‍රමාණයක් එතනට රැස්සුනා. මහේෂාක්‍ය දෙවිවරු ඉදිරියට එනවත් එක්කම අල්පේෂාක්්‍ය දෙවිවරු පසු පස්සට යන. මහේෂාක්‍ය දෙවරු පින් වැඩී ඒ නිසා ඒ අය ඉදිරියට එනකොට අල්පේෂාක්‍ය දෙවිවරුන්ට පිටු පසට යන්න සිද්ධ වෙනෝ මොකද. මහේෂාක්‍ය දෙවරු අල්පේශාක දෙවරුන්ට වඩා ප්‍රභාශවරයි. බල සම්පන්නයි. ඒ අයට තැන ලැබෙනවා. ඉදිරියට යන්න ඉඩ ලැබෙනවා. ඉතින් මහේෂාක දෙවුරු බොහෝමයක් ඉදිරියට එන්න එන්න බුදුහාමුදුරුවන්ගේ වම්පසින් අසුන්ගෙන හිටපු අංකුර කියන අල්පේශාක දි්‍ය පුත්‍රයාට පිටිපස්සට යන්න සිද්ධ වුණ. බුදුරජාණන් වහන්සේ අංකුර කියන අල්පේෂාක දි්‍ය පුත්‍රයා. පසු පස්සට යනවා දැක්ක. දැක්කලා බුදුරජාණන් වහන්සේගේ අනුමැතියෙන් මේ අංකුර කියන අල්පේෂාක්‍ය දිව්්‍යපුත්‍රයාව ඉදිරියට කැඳෙව්වා. ඉදිරියට කැඳවල පින්වත්න ඉන්දික කියන දි්‍යපුත්‍රයා මහේෂාක්‍ය දිව්‍ය පුත්‍රය බවට පත්වෙන්ඩත්. අංකුර කියන දි්‍යපුත්‍රයා අල්පේශාක්‍ය බවට පත්වෙන්ඩත් හේතුව ඒවෙලාවේ පැහැදිිරනවා. බලන්න පෙන්වත්න මේ ඉන් දෙක කියන දි්‍යපුත්‍රයා මහේෂා්‍යයි අංකුර කියන දි්‍යපුත්‍රයා අල්පේශාක්‍යයි. හැබැයි බුදුහාමුදුරුව පෙන්නනවා අල්පේශාක්‍ය දි්‍යපුත්‍රයකුණත් අංකුර, මහේෂාක්‍ය දි්‍යපුත්‍රයෙක් වෙච්ච ඉන්ඳක කියන දි්‍යපුත්‍රයාට වඩා ප්‍රමාණයෙන් ඉහල අත්හැරීමක් දන්දීමක් කරතිය. ප්‍රමාණය ගැන කල්පනා කරනකොට ඉන්දකට වඩා අංකුර ඉහලින් දන්දීපු කෙනෙ. කොච්චර ඉහලින් දන්දුන්නත් පෙන්වත්නේ අංකුර මහ පරිමාණින් දන්දීල තියෙන්නේ. ම ඉහලින් දන්දීල තියෙන්නේ අබුද්ධහෝත්පාද කාලයක. මොනතරම් ප්‍රමාණය ඉහලින් දුන්නත් අංකුර දන්දීල තියෙන්නේ අබුද්දෝත් පාද කායෙක. ඒ ගැනි බදුරජාණන්හන්සේ නමක් පිළිබඳව අහන්න නොලැබෙන ධර්මය පිළිබඳව අහන්නට නොලැබෙන මහසඟරුවන පිළිබඳව දැනගන්නට නොලැබෙන කසාාවත දකින්නට නොලැබෙන අබුද්ධුවත් පාදකාලයක තමයි දන්දීලතින්. විධ විදධ දුගේී මගේ ආචකයන්ට අසරන පවුලොල්ට දන්දීලතියන්. හැබැයි ඉන්දක කියන දිව්‍ය පුත්‍රය පිළිබඳව සඳහන් වෙනවා. එක්තර බුදුරජාණන් වහන්සේ නමකට දන්හැන්දක් පිදීමේ ආනිසන්සේෙන් බොහොම ස්වල්ප ප්‍රමාණයක් දන්දීමෙන් මහේෂාක්‍ය දිව්‍යපුත්‍රයේ බවට පත්තුළ එතකොට බලන්න පෙන්වත්න්නේ ධනය ආනිසංස පිළිබඳව දැනගෙන මහා සංගරත්නයට දන්දීමෙන් ලැබෙන ආනිසංස මහා ඉහලයි ඒ නිසා අපි හැම විටම බුද්ධප්‍රමුක මහා සංගරත්නයට දන්පැන් පූජා කරන්න මේ බුද්හෝත්පාද කාලය යොමු විය යුතුයි. මේ අවස්ථාව මගහරින්ඩ හොඳනෑ. මග හැරියොතින් අපට අවසාන මොහොතෙදී පසු තැවැෙන්ඩ සිද්ධ වෙනවා. මෙන්න මේ ධානය කියන කාරණාව අපිට පුහුණු කරන්න පුළුවන්නන්. ඒ තුළින් ලැබෙන ශක්තිය ඉහලයි. දානී විතරක් නෙවේ පින්මත්න අනෙකුත් කාරණා පිළිබඳවත් අපි සැලකිල්ලක් ඇතිකර ගත යුතුයි. විශේෂයෙන් සීලය. එවගේම ප්‍රඥාව, ශ්‍රද්ධාව, මේ කියන ගුණංගත් අපි පෝෂණය කරන්න මහන්සි ගත යුතුයි. සීලය එවගේම ප්‍රඥාව මේ කාරණ මූලික කරගෙන තමයි අපට රූපෂ සම්පත්තිය සහ ප්‍රඥා සම්පත්තිය කිය නෙව ලැබෙන්නේ. සීලයේ භාවනාවාදය ප්‍රගුණ කරනකොට තමයි හොඳ රූප සම්පත්තියක් එවගේ ප්‍රඥා සම්පත්තියක් ලැබෙන්නේ ත්‍රවිධපුුණ්‍ය ක්‍රියාවලදී දාන සීල භාවනා කියල හඳුන්ල දිල තියෙනවා. ධානය දීමෙන් ප්‍රත්්‍යලාබේ ලැබෙනු. සීලය ආරක්ෂා කිරීමෙන් පැහැපත් රූප සම්පත්තියක් ලැබෙනු. භාවනාව ප්‍රගුණ කිරීමෙන් ප්‍රඥා සම්පත්තිය ලැබෙනු. අපට මේ සංසාර ගමනය ගත කරනකොට මෙන්න මේ රූප ඒවගේම ප්‍රඥාව ඒවගේම ප්‍රත්්‍යලාභය කියන මේ ඔක්කෝම අවශ්‍යයි. ඒවා සලසගන්න නං අපි මේ කාරණා පිළිබඳව අවධානය යොමුකොට වාසය කරන පිරිසබබවට පත්තෙන්ලෝඕන. ඒවායේ ආනිසංස අපට වෙවිධ විවිධ තැංවලදී පැහැදිලිව බුදුරජාණන් වහන්සේ පෙනලතියනවා. ඒවගේම තමයි විමානවත්තු පේතවත්තු වගේ ග්‍රන්ථ පරිශීලණය කරනකොට දන් දීමසා නොදීීම අතරේ ඇතිවන වෙනස්ීම් පිළිබඳව තවත් අපට දකින්න ලැබෙනවා. එක තැනක් තමයි අනේපිටි සිටතුමාගේ සිද්ධිය. අනේපිට සිටතුමා දෙවුලොව ඉපදිලා ඒ දෙවුලොව සැප විඳින අතරේ සිදුකරපු ප්‍රකාශයක් තියෙනවා, ඉදං හිතං ජේතවනං ඉසි සංඝනි සේවිතං, ආවුත්තන් ධම්ම රාජයන පීති සංජන නම් මම. එදා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහාසඟදුවනට දෙවරම් වෙහෙර ජේතවනාරාමේ පූජා කළේ අනේ පිඩි සිටිතුමා. අනේපිඩි සිිතුමා ජේතවනාරාමේ පූජා කරලා ඒ දානය.ඒ පරිත්‍යයාගේ සිද්ධ කරලා පුදුමතරන් සතුටකින් තුන්රුවනට ඇපූපස්ථාන කරමින් කටයුතු කළ. මරණයට පත්වෙලා දෙවුළොව උපන්න අනේ පිඩි සිටිතුමා. දෙවළලුව ඉඳගෙන සිදු කළ ප්‍රකාශය තමයි. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහසඟරුවනට මාවිසින් පූජා කරන ලද ජේතවනාරාමයි. ධර්ම රාජෝත්තමයණන් වහන්සේ බුදුහාමුදුරුවෝ. වැඩ හිඳමින් ධර්මය දේශනා කරනකොට. සතර දිගින් ජේතවනාරාමයට රැස්වන මහසඟරුවනට ඒවගේම උපාසක උපාසිකාවන්ට ධර්මයේ ආශ්වාදය ලැබෙනකොට පීති සංජනනම් මම අදටත් මට සතුට ඇති වෙනවා. ඒ සතුට ඇති වෙනවා කියන්නේ පින්වත්න එදාටත් පින වැඩෙනවා කියන එකයි. ඒ කාරණාව තමංකල ඒ වටිනා පිංකම පිළිබඳව හිතෙ හිතා සතුටට පත් පිනවා කියල කියන්නේ ඒ සතුටට පත්වෙන වාර්යක් වාර්යක්පාසා පින පෝෂණය වෙනවා. ඒවගේම තමයි නන්දී රේවතී වගේ යුවල ගැන කල්පනා කරනකොට බුද්ධ අප්‍රමුක මහා සංඟරුවනට ගටියක් සකස් කරල පූජා කරනෝ. මුගලන් මහරහතන් වහන්සේ වෙනකොට දිවිලෝකයේ වැඩහිටියේ. අපි දන්නවා මුගලන් මහරහතන් වහන්සේට අනෙකුත් මහරහතන් වහන්සේලාට නොතිබුණු විශේෂ හැකියාවක් තිබුණ. ඒ තමයි විවිධ විවිධ තැංවලට ගිහිල්ල ඒ ඒ තැන්වල උත්පත්ති ලබපු අයගේ ස්වභාවයන් පිළිබඳව දැනගෙන ඇවිල්ල මනුලව දේශනා කරන්න පුළුවන්කම තිබුණ. අපායට ගිහිල්ල අපාගාමී වෙලා දුක්විඳින සත්ත්වයන්ගෙන් මුගලන් මහරහතන් වහන්සේ විමසනවා මේ දඬුවම ඔබට විඳින්න වනේ මොන හේතුවක් නිසාද. මෙන්න මේ මේ අකුසල කර්ම නිසා තමයි මේ මේ දඬුවම් විඳින්න කියල දැනගෙන මනුලොව ඇවිල්ලා. මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ මේ විදිී අකුසලකර්ම කළොත් මේ මේ විදියට විපාක විඳින්න වෙනවා.ඒවගේ දෙව්ලොව වැඩම කරල ඒ ඒ විමානවල සැපවිදිින දෙවිවරුන්ගෙන් මේ මේ සැපවිඳින්න ඔබ කළ කරමමනවාද. මෙ විමානයේ මේ තරම් දර්ශනීයයි. මේ තරං ඔබ සැපවිදිනවා. දෙවුලොව මේ තරං සැපවිදිින්න ඔබ මනුලොවදි කරපු කටයුතුමොනවාද කියලා මුගලන් මහරහතන් වහන්සේ දැනගෙන ඇවිල්ල මනුලොව දේශනා කරනු. මෙන්න මේ මේ විදිී උසස් කටයුතු කරනකොට. ඒයට මෙන්න මේවිදිට දෙව්ලොව සැප පුක්තිවිඳන්න පුළුවන්කම ලැබෙනවා කියලා. දෙෙවුලොව සංචාරයක යෙදී සිටි වෙලාවක වැඩම කරල හිටපු වෙලාවක. දන්දී රේවති බුද්ධ ප්‍රමුක මහා සංගරත්නයට කුටිය පූජාව කරනවා. ඒ කුටි පූජාව කරන අතරේ මුගලන් මහරාතන් වහන්සේට දෙවුලොව දකිින්ට ලැබෙනවා බොහොම ලස්සන දර්ශනීය විමානයක්. දිව විමානය. හැබැයි මේ දිව්‍ය විමානය මොනතරන් දර්ශනයේ වනත්. අයිතිකාර දිව්‍යපුත්‍රය දකින්න හිටියනෑ පේෙන් හිටියනෑ. විමසනුව මේ තරම් අලංකාර දර්ශනීය දිවි විමානයේ අයිතිකාර දිව්‍යපුත්‍රයෝොකෝ. ඒ වෙලාවෙ දෙවිවරු විසින් මුගලන් මරහතන් වහන්සට දන්වනවා. ස්වාමීණී මේ තරම් දර්ශනීය දිවි විමානයක අයිතිකාර දිවපුත්‍රය දෙවුලොවට එනතෙක් අපි බලාගෙනින්න්නො මේ බාර දෙන්න. ඒ අය මනුලොවින් තාම චුති වෙලත්නෑ. මරණයට පත්වෙලත් නෑපෙන්වත්න දන්දුන්නු ඇත්තන්ට විපාක සකස් වෙනකොට. මහාසංඟ රුවනට කොටියක් සකස් කරල පෝජා කරන කොට දෙව්ුලොව විමාන පහලවී අවසන්. මනුලොව ඉඳල එනකං ඉන්නවා ඒ දිව විමාන භාරදෙන්ට. ඒ තරං දන්දීමෙන් ලැබෙන ආනිසංස ඉහලයි. ඒවගේ මතමයි දන් නොදී කටයුතු කරනවාන. ඒකෙනාට ලැබෙන විපාකත් විධ විදධ තැන්වල අපට දකි ලැබෙන. එක පැත්තකින් මත්තා කියන පෙරේතිය පිළිබඳව. මත්තා සහ තිස්සා කියල කාන්තාව දෙදිනෙක් එකම ස්වාමයාට භාරයයා වෙලා ඉඳල තියනවා. එක ස්වාමයයි භාරයාාව දෙන්නයි භාරයාාව දෙන්නගේ නම තමයි එකනෙක් මත්තා එකකනෙක් තිස්සා. තිස්සා පිළිබඳව කල්පනා කරනකට තිස්සා පරිත්‍යාගශීලි. බොහොම යහපත් ගුණයන්ගෙන් යුක්ත කාන්තාවක් බිරිදක්. මත්තා එහෙම නෙවෙයි මත්තා අතිශෙන් දරුමයි. රිත්‍යාගශීලී ගතියක් දන්දීමේ අදහසක් ගැවිලවත් තිබුන්න. තිස්සාගේ පරිත්‍යාගශීලී ගතිය නිසාම ලෝකයා තිස්සාට ප්‍රිය කලා. ස්වාමයාගේ ඥාතිීන් විවිධ සාධ පවත්වනකොට මේ ස්වාමි පුරුෂයාට ආරාධනා කරනකොට ඥාතිී නාරාධනා කරන්නේ මත්තාව එක්කංගෙන්ඩ එපා. තිස්සබ විතරක් එක්කංෙන්ඩ. ඒ තරම් මත්තාව ප්‍රතික්ෂේප කලා මොකද ඇය දරුණේ. ඒනිසාම මත්තා තිස්්සාට වෛර කලා ඊරිසියක් කලා නිතරම කෙනෙහිලිකංකලා. පරිත්‍යාග ශීලිත්වයක් නැති මත්තා, තිස්්සාහට නිතර කෙනෙහිලිකංකල මත්තා මරණයට පත්තුවෙලා පෙරේතියක් බෞට පත් වන. මේ පෙරේතියගේ ලක්ෂණ සඳහන් වෙන. කෙට්ටුම කෙට්ටු පස්වලින් පිරුණු ශීරයකින් යුක්ත මුළු ශරීරයම කසකසඉන්න කුසගින්නේ පීඩිත පෙරෙතියක් කැටියට සඳහන්වෙන්න. ඒවට හේතු තමයි කරපු කර්ම. පරිතයාගශීලී වෙන්න කිය කියා තිස්සා කිව්වත් මත්තා ලෝබකමින් කටයුතු කලා දන් දුන්නෙ නෑ ඒ නිසා කුසගින්න දැන්. අන්න ඒවගේ තමයි පින්වාත්ී දන් දෙෙන් නැත්තං සසර පුරාම කුසගින්න තියෙනවා. කුසගින්නට අහරක් කම්බවෙන්නේ. ප පිපාසට වතුර ටික බොඩ බැරවයවා. ආහාරපාන දැකදක කුසගින් නිවාගන්න බැරුවයනො. ද නොදින්න්නු එකේ විපාක. ඒවගේම තමයි ධානය සඳහා තමන්ට දෙන්න දෙයක් නැතිවනත් කෙනෙකුට දෙයක් ලබාගන්න පුළුවන් තැන පෙන්වීමනුත් ලැබිචාණි සංසතියන. එක් තරා පෙරේතයක් ඉදල තියනවා මේ පෙරේතයගේ දකුණු අත බොහොම ලස්සනයි. ප්‍රසන්නයි. හැබැයි දකුණු අත විතර. කට හේතුව තමයි බොහොම ලෝබ මනුස්සෙක් එක් තරා භවයක. යාචකය වෙනවා මනුසයගින් විධදේ වල්ලල්ලගෙන. හැබේ කවදාක්වත් කිසිම දෙයක් දෙන්න නෑ. මොකද කරන්නේ මෙයාගේ නිවසට දකුණු පසින් ඉන්නවා අධානපතියේ. දගේ මගේ යාචකයන්ට තමන්ට පොළුව අංවිදිීට නිතර දන්දින කෙනෙක්. මෙයා ළඟට යම ඉල්ලගෙන එන කෙනාව, අත දික්කර කර දකුණු පැත්තට අත දික්කර කර දකුණු අත දික්කර කර කියනවා මටනං ඔහිට දෙඩ දෙයක් නෑ. අන්න අරිහි දකුණු පැත්ත ඉන්නවා ධදානපතිය ගිහිල්ල ඕනං ඕන දෙයක් ඉල්ලගන්න එක ඇත්ත කියලා. දකුණු අතින් දකුණු පස දන් දෙන. ඒ පැත්ත පෙන්නනවා. යමක් බලාපොරොත්තුවෙන් ආපු කෙනාට ලැබෙන්න තැනපෙන්නපු නිසා දකුණු අත ලස්සනුනා කියල සඳහනුවෙනවා. බලන්න පෙන්වාත්නී එතකොට කෙනෙකට දෙයක් ලබා දෙනව වගේම ලැබෙන්න සලස්වනෝ වගේම ඒවයිත් ආනිශංස නැතුවනෙවේ. ඒවයිත් ආනිසංස තියනවා. බලන ඒ ලැබෙන්ෙන තැන පෙන්නුවට දකුණුුවත ලස්සන වනා වගේ අපට දෙයක් දෙන්න පුළුවන්නං මොන තරං අපට ලස්සනක් ඇති කරගන්න පුළුවන්කම ලැබේද. ඒ නිසා පරිත්‍යාගශීලී ගතිලක්ෂණ අපි ඇතිකර ගන්න ඕන. දන් දෙන්න පුළුවන් මනසක් ගොඩ නගන්න ඕන. දන් දෙන්න පුළුවන්න්නං. ඒ සකසා සපුරා සිද්ධ කරඩ පුළුවන්න්නන්. දන් දීල තමන්ගේ හිත පහදව ගණඩ පුළුවන්නන්. තුන් සිත පහදවාගෙන දන් දෙන්න පුළුවන්න. ඒක ඇන්නේ පූර්ුවචේතනා මංචන චේතනා අපරචේතනා. පූර්වචේතනා කියන්නේ දන් දෙෙන්ඩි ඉස්සල්ල හිතේ ඇති වෙන ප්‍රසාදය. සමහරු පුදුම ප්‍රසාධතියන ධනනි දෙන්ඩ ඉස්සල්. අපි මොද ික්ෂූන් වහන්සලට දානට සකස් කරන්නේ. එ පිංකමට මොනොවදපි සූදානන් කරගන්නේ. මේ විදියට සතුටු සිතිංස් පිංකම සූදානන් කරනු. එකටගෙන පූර්ව චේතනාව පිරිසිදුවයි කියලා. ඊළඟට පින්කම සිදුකරන ොතේ දන් දෙන මොහොතේ මුං්චන චේතනා. දන් දෙනකොටත් පුදුම සතුටකින් දෙන්නේ. පුදුම ප්‍රසාදයකෙන් දෙන්නේ. සමහරෝද වී නෝ පංවත්න. දන් දෙන්න ඉස්සල්ල සතුටෙන් දානෙ ලෑස්ති කරනවා. දන් දෙන වෙලාවට ලෝබකම මතුවෙනවා. සමහරක්විට බෙදන්න දීල තියෙන හැන්දත් වෙනස් කරන ඉන්නවා. තේහැන් දෙෙන් හොදිිබෙදන්නේන අයත් තින්නවා. ලෝභ ගතිලක්ෂණ බෙදන්න දීල පෙදාගන්න බැරි තරන් ධානයට හිත යොමු නොකළ අයින්න. සමහර කලාවට වෑන්ජන හංගෙන ඉන්නෝ. මේක දෙන්න ඕන නෑ මේ අපි ති්‍ය ගණ්ඩඕන. චර වැඩි අන්න ඒ විදියට දන් දෙන්න අවස්ථාව හදාගෙන දෙන වෙලාවිදි දී ගණ්ඩබෑ. භික්‍ෂූන් වහන්සේලාට පිරිකරටික සූදානංකරගෙන සමහරකට පූජා කරනකොට මේක දෙන්න්ඩ ඕන්නෑ කියලා ඒ දෙන්න හිතාගෙන හිට නොදී අවස්ථාතියනු. අන්න ඒ වගේ අවස්ථ මතුවෙඩ පුළුවන්. මුංචන චේතනා කියල කියන්නේ දන් දෙනකොටත් හිතේ ප්‍රසාදීන් දන් දෙන එක. ඒදෙත් සතුටු සිතින් කරන්න පුළුවන්. හැබැයි අපර චේතනා දන් දුන්නට පස්සෙ හිත සතුටු කරනවා කියන එක. ලේසිනෑ. දෙපැත්ත කැපන කඩුවක් ගිලිනෝවගේ වැඩක් ඇටියටයි බුදුහාම්දුරු සඳහන් කළේ දීල හිත සතුටු කරනවා කියන එක. හිත සුවපත් කරගන්නවා කියන එක. සමහරු දුන්නු දේ ගැන පස්සෙ පසුතැවිත වී කල්පනා කරනු. අප අපි මෙහෙම දන් දුන්නම් මෙච්චර වියදමක් ගිය ගනම් බලබල මේ වියදම අඩු කරගන්නයි තිබුණේ අඩුවට මේ වැඩේ කරඩයි තිබුණේ. අන්න ඒ විදියට දුන්නට පස්සේ දුකට පත්වනු. අපි පුළුවන්තරන් දානය ආනිසංස පිළිබඳ විඟෙන ගන්න වනන් අපට මේ පූර්වචේතනා මුංචන චේතනා අපරචේතනා කියන තුන් සිතම පහදව ගණන්න පුළුව. අන්නේ තුන්සිිත පහදවාගෙන හරියට සකසා සපුරා දන්දිනවා නං අන්නේ දානේ ආනිසංස අපට ශක්තිමත්ව සංසාර් ගමනතුල් ලැබෙනු. ඒ නිසා පංවත්න්නේ මොනතරං ඔබ සිල්වත් වනත් මොනතරං ඔබ භාවනාව ප්‍රගුණ කළත්. මොනතරං ඔබ තුළ ශ්‍රද්ධාව තිබුණත් ඔබ දන් දෙන්නේ නැත්තං ඔබේ වෙනසක්තියනු. ඒවගේම තමයි කොච්චර දන් දුන්නත් ඔබ සිල්රකින් නැත්තන් ඔබ භාවනාව ප්‍රගුණ කරන්නේ නැත්ත එතනත් වෙනශක්තියෙන් දන් දෙනවා සමහරු සිල් රකින්නේ භාවනා කරන්නේනෑ හැබැ අත දිගරල දන් දෙනෝ ධනි යානිසංසට ප්‍රත්්‍යලාබේ ලැබේ හැබැයි සිල් නොරකපු නිසා රූපය දුරුවර්ණවී භාවනාව ප්‍රගුණ කරපු නැති නිසා ප්‍රඥාව නැති වේ අපට ඕන තරම් මේ සමාජයේ දකින්න හම්බෙනෝ පින්වත්න්නේ සල්නි තියෙනවා ධනය තියනවා ඉඩකඩන් තියෙනවා යානවාහන තියෙනවා හැබැයි ප්‍රියමනාප රූපයක් නෑ. ප්‍රසාධනී රූපයක් නෑ. ඒවගේම තමයි ප්‍රඥාවනෑ මං යායුත්තේ මොන මගකද නොයායුත්තේ මොන මගකද මේ ධනේ මොනවද කළයුත්තේ කර්මය කර්ම විපාක පිළිබඳව තේරුන්ගන්න හැකියාවක්නෑ. කළ යුතු දේ මොකක්ද කියල තේරුම්ගන්න හැකියාවක්නෑ. ඇයි ඒ භාවනාව ප්‍රගුණ කරලනෑ. තව සමහරුද වී නො දන්දිින් නෑ ැ සිල් රැකිනවා භාවනාව ප්‍රගුණ කරනු. එයගේ රූපය අත්තිහලයි. ප්‍රඥාවත් තිහලයි. හැබැ පින්වත්න ප්‍රත්්‍ය ලාබේ නෑ. කොච්චරිගන ගත්තත් කොච්චර ලස්සනුනත් ලැබෙ නෑ. අන්නේ නිසා මේ කාරනාගැෙන සැලකිල්ලක් ඇතිකරගෙන යාදිසම් වපතයේ බීජන් තාදිසං හර්තයේ පලං. වපුරණ බීජයට අනුවයි පල ලැබෙන්න්නේ කියලා හොන්තට කල්පනා කරලා තමන් තමන්ගේ දිවිගමන තුළ මේ ත්‍රවිධ පුුණණයක් ක්‍රියාවන්ට අනුගතව කටයුතු කරන්නු නන්දුවෙන්ටන්. එනිසා තමන්ට ලැබෙන්න්නේ ටිකද ඒ ටිකෙන් දන් දෙන්න පුරුදුවෙන්න. දීල කන්න පුරුදුුවන්න. දීල බුක්තිවිඳන්න පුරදදුුවෙන්. ඒ අප තුළ තිබිච්ච වටිනා ගුණනාාගය. බෞද් රටක ජීවතතිච්ච මිනිස්සු තුළ තිබිච්ච වටිනා ගුණාංගය ඒ නිසා තමයි අපි ආගන්තුක සත්කා රතින් ඉහලටමාවේ. අපි කනවෙලාවකට කවුර අරියාවෝ තේකෙනා බඩගින්න යවන්නේ එකතම අපේ සංස්කෘතිය. බුදුරජාණන් වහන්සේෙන් ලැබුණු ඒ වටිනා දායාදය. ඒ නිසා පින්වත්න තමන්ගේ ජීවිත ගමන තුළ මෙලොවට පමණක් නෙවෙයි පරලොුවටත් තමන්ට යහපත ගෙන දෙන. දානය ප්‍රගුණ කරන්න පරිත්‍යයාගේ ප්‍රගුණ කරන්න. ශ්‍රද්ධාව සීලය පරිත්‍යාගේ ප්‍රඥාව ආදී ගුණයන්ගෙන් සුපෝෂිත චරිතය බවට පත්වවෙන්න අධිෂ්ඨානක තිකරගන්න ඒ සඳහා අංගුත්තර් නිකායේ පංචක නිපාතියේ සුමනාාවක්ගේ සඳහන් මේ සුමනානම් සූත්‍රදේශනාව. ඔබට රටට ලොවට යහපත පිණසම මෙලොව පරලොව දිභවයම සුවපත් කර ගැනීම පිණිස හේතුවේවා වාසනාවේවා කියල සාධූ කියල ප්‍රාර්ථනා කරන්න. ආකා සට්hාචබුම් මට්ා දේවානාගා මහිද්දිිකා පුඤ්ඥන්තං අනු මෝදිත්වා චිරංරක්කන්තු සාසනං චිරංගරක් හන්තු දේශනං චිරංරකන්තු තුවං සදා. අඇද මේේ උතුම් ධර්මානු ශාසනාවී සැදැහැති දායකත්තු අරගෙන සනත්වഞ්‍යයාරච්චි මහත්ම සේපාලි ප්‍රණාන්තු මහත්මිය විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා අංක අසූ පහෙන් හතර විහාරමාවත බෙල්ලංවිල් ලිපිනේ පදිංච ීඳල. අවරුදු අසුවුවක් ආයුෂ බුක්ති විින්ධනය කරල දිදස් දාාහතතිේ මාර්තු මාසසි විසි පස්ස වනදින. ජන්මාන්ත්‍ර ගතවන්නට ය දුණු කොරුවාගේ තෝමස් එබ්වින් ප්‍රනාාන්දු ආදරණිය පියාණන්ට පුුණ අනමෝදනා කරන්න. ඉතින් අද ධානය පිළිබඳව ආනිසංස පිළිබඳව. මේ උතුම් සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කර බොහෝදින කුට ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලස්වලදීලා. මේ අත්පත් කර ගත්තාව සකලකුසලා නි සංසයන්ගේ බලේ. තමන්ගේ දිවිගමන සාර්ථක කරන්න අතදුන්නු ආදරණය පියානන්ට. මේ පින් අනුමෝදන් වේවා. එතුමන්ගේ බවගමන සුකිීසුව පත්භාවයට පත්කරගනිත්වා සසර දුකින් එතරව එතුමන් උතුම් නිවනින් සැනසෙත්වා. ඒ ඇතුළු කොට ඇති කොයිකාගේ නමින් මියගිහිලපින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතමිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙතුත් එහමෝමත් මෙ පින් අනුමෝදන්ව උතුම් නිවනිින් සැනසෙත්වා කියලා මියගී ඥාතීන්ට පුුණ්්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතියේ නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ සම්ය දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝ දන්වේවා අනුමෝ දන්වෙලා රටජාතිය සම්බුදු ශාසනී ජෙහින් රකීවා විශේෂයෙන් මේදිනවල රෝගාතුරව රෝහල් ගතව ප්‍රතිකාර ලබනාාදරණයේ මෑනියන්ට, PLල් බන්ඩාරු පාසිකා මාතාවට මේ උතුම් පිංකමේ අනුහසින් නිදුක්නීරෝගී සුව පද්භාවය කායික මානසික සුව පද්භාවය සැලසේවා. ඒ වගේම සෝමවතී ප්‍රනාාන්දු මෑණියන්ට සමරසේන වඤ්‍යාරච්චේ ඒ මාපිය දෙපලට නිදුක්නීරෝගී සුව පත්්භාවය ප්‍රාර්ථනා කරනවා. ඒවගගේ මාර්තු මාසි දහාවවන දින්නන විසි එක්වුණ නු පන්දිිනය සමරණටේ දුණු චතුරාර්යා වන්න්‍යයා රච්චි දියනියටත්. මාර්තු විසිහය වනදින දහ අටවනු පන්දිිනය සමරණ ටෙහානි ප්‍රනාාන්දු දියනියටත් විශ්වී සද්වී ටේෂා යන ඒ දියනිවරුන්ටත් තෙවින් ප්‍රනාාන්දුු පුතාටත් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. දෙවියන්ගේ ආශිරුවාදය නිරන්තරයෙන් සැලසේවා. දිරි ಾගත්ත කටයුතු ම තිಿම ාග්‍ය සම්පන්නේවා. එවගේම දමಯන්ති ප්‍රනාාන්දු සහෝදරයට මැල්කම් ප්‍රනාාන්දු සහෝදරයට පೌೇසිಯಲು නාටම දෙවී අන්ගේ ආශිරುවාද වා අඩුව සැලසේවා. සංගತ ೋගේ ತත්್තු දිර, රೋග නිවාಾරಣ සංග್්‍රම යේද සිටින පින්ංවත් ෛදකාරය මಂඩ ೇට, හෙදකාරೆ මಂඩලයටට ತ්‍රವවි හමු ොලಿසි පින්ං තුන්ට ගේ ස ತත් පත්ತ ವච. පට සිල ර නාටම ඉක්මංසුවේ සැලසේවා. ඔබට නිරතුරුවම ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලස්වා දෙමින් උතුම් කරර්තාාව්‍ය සිෙද්ධ කරන වස්සාන ධර්ම දේන ය නාලිකාවේ නිර්මාාතුෘ ගෑයන් දුෘෂ්‍යාන්ත මහත්ම ඇතුළු කොට ඇති පවුලේ පින්මතුන්ට, ඒගේම සියලු දෙනනාට මද්‍යදිවියන් ගෙැකවරණින් කායික මානසික සවයේවා දෙවිියොත් පතන බෝධියකින් පපි නමෝදන තුම් නිවනිින් සැසෙත්වා කිය පිදිවියන්ටක් පින්දමු. ඉතාාවතාච අම්හෙහි සම්භතම්ප්ඥ සම්පදං සබ්බේදීවානුමෝ දන්තු සබ්භ සම්පත්ති සිද්ධියා ඉතාාවතාච අම්හෙහි සම්भाතම්පු්‍ය සම්පදං, සබ්බීදීවානුම දැන්තු සබ්භ සම්පත්ති සිද්ධියා ඉත්තාාවතාච අම්හෙහි සම්भाතම්ප්ඥ සම්පදං, සබ්බේ දේවානුමෝ, දන්තුූ සබ්බ සම්පත්ති සිද්ධයා බලාපපුරතුවෙච්ච පින් කමිතා මොහොඳින් සම්පූර්ණ කළ මෙහැමාකායකිම රැස්කරගත්තු සකළකුසලානි සංස්යන්ගේ බලයෙන්. නමින් මියගී සියලුම ඥාතීන්ටත් අපසිියලුද නාටමත් සසරුදුකින් එතරව ගෞතම බුදු සසුනෙදිම උතුම් නිවනිින් සැනසෙන්ට. මේ පින හේතු ඒවා වාසනා වේවා කියල සාධහෝ කියෙල් නිවන් ප්‍රාර්ථනා කරන්න. බිවාදන සීලිස්ස නිච්චං වද්ධාපචායිනෝ චත්තාාරෝ ධම්මා වඩ්ධන්තිී ආයුුවන්නෝ සුකම්බලන් ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච්ච අතුෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්හතු වස්සාන ධර්ම දේශනා ජුටයබ නාලිකාවොස්සේ ඔබ ඒස්්‍රභනය කළේ නිදහස් දාහතවසරේ මාර්තුමස විසි පස්වන දින පරලෝ සැපත් තෝමස් එඩ්වන් ප්‍රනාාන්තු පේදතුමන්ට, පුන් ්‍යානෝධනා පින් සසිදු කරනු ලැබු ධර්ම දානමය පින්කමයි. එ වනි වෙන් පින්බර දායිකත්වයගෙන කටයුතු කළේ සනත් වන්‍යාරච්චි මහත්මා සහ සේපාලි ප්‍රනාාන්දු මහත්ම යන පින්වද්‍යපලයි එ පින්වද්‍යපලටත් මෙම ධර්මදානමය කුසලේ අනුභාවේ බලයෙන් නිදුක් නේරෝගී චිරජීවනය උදාවේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමෝ. ඔබටත් වස්සාන ධර්මදේශනා ජුටබ නාලිකාවඔස්සේ දායිකත්තු ධර්මදේශනා ප්‍රචාරයකවාගැනීම සඳහා දැන්ම කතා කරන්න බින්දුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනංගේට. බින්දුයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන . තන්කගේට වත්සැප්, වයිබ ඉමුෝමකින් දැන්ම කතා කර ඔබගේ දයිකත්තු ධර්ම දේශනාව අදම වෙන් කරවා ගන්න. දහන්නස්ුවබ සැමට සම්මා සම්බුදු සරණයි. දින්නපතා නවතුන ධර්මදේශනනා ශ්‍රමණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTubeු නෑලිකාව දැන්ම සබස්කයිබ් කරන්න බෙලයිකරනය කලික් කරන්න.